අපට පුළුවන්කම තියෙනවා තමින්න සිටින ඔබ හැම දිනාට අපේ විශේෂ වෛද්‍ය හරිස් පත්‍රගේ මතම ඉදිරිපත් කරව අදහස් යම් ආකාරයක නිරීක්ෂණය කරමින් ඒ වගේම ඔබ හැම දිනාගේ තියෙන අදහස් එක එය ගලපා ගනිමින් රටා අවබෝධ කරගැනීමේ හැකියාවක් ඔබ හැම දිනාට තියෙන බව අපි දන්නවා ඒ අනුව ගත්තාම තුමාගෙන් අපිට විමසිය යුතු යම් යම් කරුණු තිබේවි ඒ වගේම අදහස් ඉදිරිපත් කරන්න බොහෝ දේ තිබේවි ඒ අවස්ථාව ලබා ගන්න කියලා මම ඔබ හැම දිනාගෙන් ආරාධනා කර සිටිනවා අපේ ප්‍රමුද් වගාරච්චි මහත්මයා අප ප්‍රවීණ ආචාර්යවරේ ගණිත ආචාර්යවරේ එතුමාට දැන් අවස්ථාව තිබෙනවා ඒ ප්‍රශ්න නගන්න වෛද්‍ය හරිස් පත්‍රිකේ මහතානේ මේ ඔබට ගොඩක් ස්තුතියි ඔබ ඉදිරිපත් කළාට අදහස් ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ අපි මොකද්ද මොනවද මොකටද උගන්වන්නේ අපි මොකටද ඉගෙන ගන්න ඕක තමයි ඇත්තටම විශේෂ ඇති ප්‍රශ්නේ එතකොට ඔබ පළවෙනිම ඔබේ සාකච්ඡාව හරියටම දැන් ඔබ විස්තර කරපු දේ හරියටම පැහැදිලි කරගන්න මොකද මාතෘකාව තියෙන්නේ विषय में अध्यापन प्रसंस्करण अवश्य नमूद प्रियंत महात्म्या में अध्ययन प्रतिसंस्करण ऋदुवीते अतर मैं विस्तर कले अतर अध्यापन प्रतिसंस्करण सिद्धुवेन्नोने मेन मे आकार योजना मालाव यथ एक हारी मुकद हेमोम किया प्रतिसंस्करण ओणे किए यदा इदम अपे पांसल जीवित युवर पास प्रतिसंस्करण खरा दिगिन दिगट प्रतिसंस्करण ओणे प्रतिसंस्करण ओणे की खरा एक ऊने अर एक खड़तुल वह गान गिहिल खड़तुल किहिपयक हदा गत एक इतकोट मट पलवनी में बेसित गान तीन प्रश्न तमें उबतमा के देश ने पदना गुना की मट तेनुने मुखो रजेट इद्रिपत कर वार्तावा अद्यन पशु इद्रिपत कर वार्तावाक मत पदना එතකොට ඒ අධ්‍යයනයේ මුකද්ද කවුද ඒ අධ්‍යයනය කරන්න හිටියේ ඔබ කාටද ඒක ඉදිරිපත් කළේ අන්න ඔය කාරණේ ඉස්සෙල්ලම අපිට කියන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි. ඔව් ඔව් අතර මේ අධ්‍යයනය කරලා ඉවරලා අපි විද්වත් කණ්ඩායම් හිටිය විශේෂඥවරු හිටිය විවිධ ක්ෂේත්‍රවල ඒ අපි මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා මේක දැන් ඔබ ඇහුවේ ඒක කාටද ඉදිරිපත් කරේ කියලා නේද? අත වශයෙන්ම අපි රජයට ඉදිරිපත් කළා. රජයට කියන්නේ අගමැතිතුමාට විද්වත් කණ්ඩායමක් විදියට ඉදිරිපත් කළා. අධ්‍යාපන ඇමතිතුමාට ඩලස් ඒ කාලේ හිටපු ඩලස් ඇමතිතුමාට ඊට පස්සේ හිටියේ ජීඑල්පී රිස ඇමතිතුමාට ඉදිරිපත් කළා. අධ්‍යාපන ලේකම්තුමාට ඉදිරිපත් කළා. ඊළඟට අනිත් පැත්තෙන් මල්වීරවංශ ඇමතිතුමා උදේ ගම්මන්පිල ඇමතිතුමා පෞද්ගලිකවම ගිහිල්ලා මේ මේ යෝජනා මාලාව මේ වහාම මේක විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළා. ඊළඟට අපි මුසම්මිල් ඇමතිතුමා මන්ත්‍රීතුමා ජාතික නිදහස් පෙරමුණට ගිහම එතුමා කැමති වුණා මේක මන්ත්‍රී යෝජනාවක් විදියට මාස දැන් 7-8කට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ එක් දිනක විවාදයක් පවා ගත්තා. ඒ විවාදයේදීත් මන්ත්‍රීවරු ඇමතිවරු විවිධ අදහස් ප්‍රකාශ කරා. එතකොට ඒ විදියට පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් අරගෙන ඊට පස්සේ මේ පහම මේ ඉක්මනටම විය යුතු වෙනස්කමක් විදියට තමයි ප්‍රතිපත්ති මේ තීරණ අරගත්තේ. මා ළඟ තියෙනවා ඒ කැබිනට් මණ්ඩලයෙන් ඒ විදියට අනුමත කරගත්ත මේ මේ තියෙන සාමාන්‍ය පෙළ විභාගයේ සෞසස් පෙළ විභාගයේ කාලවකවානු වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය මේ තියෙන්නේ 2021 මැයි 5 වෙනිද ලංකාදීප පුවත්පතේ වාර්තාව. එතකොට ඒ වාර්තාවේ ඒ පැහැදිලිවම තියෙනවා මේක මම මේක ඒ වෙලාවේ හිටිය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්කල් ඇමතිතුමා කියලා තියෙනවා සාමාන්‍ය පෙළ නිකුත් කිරීමට උසස් පෙළ ප්‍රතිපල නිකුත් කිරීමට ගතවන කාලය සිසුන් ඇතුළත් කිරීම ගතවන කාලේ මේවා ඉතාම කල්ගත වෙනවා අපේ ඊළඟ මේ කාල රාමුව පිළිබඳව කියලා විදේශීය ලෝකයේ දියුණු රටවල සිසුන් විශ්වවිද්‍යාලවල ඇතුළත් කරන්නේ වයස 17ක් වගේ කාලේදී. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපේ රටෙත් වහාම ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි කියන කාරණේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය පවා ලැබිලා තියෙනවා. ඒතර මේ කැබිනට් අනුමැතියත් ලැබිලා ඊට පස්සේ මේක ක්‍රියාත්මක කිරීමේදී මේ අය විශේෂයෙන්ම අර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉක්මනට නිකුත් කරන්න මේ කියන්නේ මාස 4ක් යන එකට ඉක්මනට නිකුත් කරන්න නව තාක්ෂණික ක්‍රමවේද සහ ගුරුවරුන් වැඩිපුර ඒකට යොමු කරන්න සහ ගුරුවරුන්ට දෙන දීමනාවන්
වැඩි කරලා වැඩිපුර ගුරුවරු යොමු කරලා ඒ සඳහා අපිට මේ කැබිනට් මන් මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවේදී මට දැනගන්න හම්බුණා විශේෂ ප්‍රතිපාදන පවා වෙන් කරා ඒ දැන් මේක උනේ මේ මාසෙ විතර වගේ තමයි මේ වார்த்தාව තියෙන්නේ. ඒකට ඒ යම් කිසි ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. එතනදී දැන් අපි මේ 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 අධ්‍යයනය මම කිව්ව කලින් විවිධ වෘත්තීය සංවිධාන වලට ඉදිරිපත් කළා. කවුරු 22 කළේ? අපි කරේ විද්වත් කණ්ඩායමක් හිටිය අපි මේ අපි ඇත්තටම රජයේ පත් කරපු එකක් නෙමෙයි නේද? නෑ රජයේ පත් කරපු එකක් නෙමෙයි අපි දන්නවා රජයෙන් එහෙම පත් කිරීමක් කෙරුන්නේ නෑ. ස්වාධීන අධ්‍යයන කණ්ඩායම. ඒක අපි විශේෂඥ බුරු කීප දෙනෙක් හිටියා. මට ඒක දැනගන්න ඕන. ජාතික මට්ටමේ වැඩ කරනයි කීප දෙනෙක් හිටිය අපි කිසිම දේශපාලන නැඹුරුවකින් තොරව අපි ගියේ මොකද කිසිම විදියක පක්ෂයක් හෝ එහෙම නැත්නම් ජාතික සංවිධානයක් හෝ දේශපාලන මට්ටමින් කිසිම එහෙම සම්බන්ධයකින් තොරව තමයි අපි මේ යෝජනා මාලාව ඉදිරිපත් කළේ හැදුවේ අදලා අපි සාකච්ඡා කරලා අදාළ පාර්ශ්වයට දුන්නා ඒතරම අගමැතිතුමාට ඉදිරිපත් කරේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දුන්නාම ඒ අය ගිහිල්ලා සාකච්ඡා කරා අගමැතිතුමා එක්ක ඊට පස්සේ තමයි ඊට පස්සේ අපි අධ්‍යාපන ඇමතිතුමන්ලා නම් අපි පෞද්ගලික මට්ටමින් අපි ගිහිල්ලා සාකච්ඡා කරලා මේ යෝජනා මාලාව දුන්නා ඇමතිවරුන්ට ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ දිනයක් අරගෙන සාකච්ඡාවටත් අපි මුසම්බිල් මන්ත්‍රීතුමාට විශේෂයෙන්ම සාකච්ඡාවට කීපයක් තියලා එතුමා කැමති වුණා අධ්‍යාපන කැමති වෙලාව හිටිය GLPD සමතුමාට යෝජනා මාලාවක් විදියට මේක ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ දිනයක් පවා සාකච්ඡාවට ගන්න. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වුණේ අපි කිසිම විදියක සංවිධානයකට බැඳෙන්නේ නැතුව ස්වාධීනව අපි හොයාගත්ත මේ කරුණු ටික ඉදිරිපත් කරන්න. ඉතින් ඇත්තටම දැන් අපි සංවිධානගත වෙලා මේක එකතු වෙලා සියලුම ජාතික සංවිධාන වලටත් අපි විශේෂයෙන්ම ජාතික සංවිධාන එකමුතුවටත් අපි දැනුම් දුන්න මේ තියෙන යෝජනා තවදුරටත් වැඩි දියුණු කරලා මේක හදන්න එකතු වෙලා මේ යෝජනාවක් මාලාව විදිහට ඉදිරිපත් කරන්න. ඊළාට ඔය මහජන යුතුකම් කේන්ද්‍රය ඊළඟට ජාතික පෙරමුණ දේශප්‍රේමී ජාතික පෙරමුණ ඒ වගේම ජාතික සංවිධාන එකමුතුව ඒ වගේ කණ්ඩායම් වලටත් අපි මේ යෝජනා කිව්ව පුළුවන් තරම් මේවා සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් කරලා පුළුවන් තරම් මේ යෝජනාව සහ මේ යෝජනාවට තවත් එකතු කරන්න පුළුවන් දේවල් එකතු කරලා මේකේ අඩුපාඩුත් නිවැරදි කරලා මේ ක්‍රියාමාර්ගයට යන්න දැනටත් පියවර කීපයක් රාජ්‍ය ප්‍රතිපත්ති මේ වශයෙන් තරම් තියෙන නිසා අපිට වහාම අවශ්‍ය වෙන්නේ අර කාල රාමුව නිවැරදි කිරීමේ කියන්නේ සාමාන්‍ය පෙළ අවුරුදු හැම රටකම 14 ඉදි කරද්දී අපි 16 යනවා හැම රටකම උසස් පෙළ 17 වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රවේශයදී අපි 21 යනවා ඒක නිවැරදි කරොත් මේ ගොඩාක් ප්‍රශ්නවල විසඳුම් ලැබෙනවා ඊට අතරව ඒ අතරම සෛද්ධාන්තික කරුණු සහ විෂය නිර්දේශයේ කරුණු සම්බන්ධයෙන් විශේෂ කමිටුපත් කරලා ඉක්මනටම මේ ප්‍රතිමත්ත්වයේ තීරණ විෂය මාලාව පොත් පෙළ පොත් පවා නැවත අපිට මේ සම්බන්ධයෙන් අලුතෙන්ම හදන්න විසිදු වෙයි කියලා හිතෙනවා ඉතින් ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නීමේ අවස්ථාවක තමයි අපි ඉන්නේ අදාළ දැන් කිසි බලපෑමක් රජයට මේ මට්ටමටම දැන් ගෙනල්ලා තියෙනවා ඉතුරු ටිකත් ක්‍රියාත්මක කරන්න පසුබිමක් හදාගන්න උත්සාහයක් තමයි ඉන්නේ මම විශේෂයෙන්ම අපි දයරත්න මහත්මයාට කිව්වේ මේ සම්බන්ධයෙන් ජනතාවත් දැනුවත් කරලා විද්වතුන් දැනුවත් කරලා විශේෂයෙන්ම ගුරුවරුන්ගෙත් අදහස් අරගෙන විදුහල්පතිවරුන්ගෙත් අදහස් අරගෙන මොකද ඒ අය තමයි මේක හරියටම දන්නේ මේ විෂය නිර්දේශයේ තියෙන ප්‍රශ්න සහ ඒ සම්බන්ධ ගැටලු ඒ ජාතික අධ්‍යාපන ආයතනයට පවා ගිහිල්ලා අපි මේ සාකච්ඡා කරා ඒ සමහර ඉහළම නිලධාරීන් එක්ක ඇමතිතුමා එක්ක කීප වාරයක්ම සාකච්ඡා කරා මේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා එක්ක එහෙම ඩැලස් ඇමතිතුමා එක්ක ඉතින් ඒ කාලෙදි ඉතින් අපි ඒ ක්‍රියාමාර්ග ඉදිරියේදී පුළුවන් තරම් මේ අදාළ සියලුම පාර්ශ්ව සම්බන්ධ කරගෙන කරන්න තමයි උත්සාහ කරන්නේ. ඇත්තටම ඒක ගැන හරි සතුටුයි. ඇත්තටම මම මේ ප්‍රශ්නේ හරියටම නිරෝල් කරගන්න ඇහුවේ රජයේ විසින් පත් කරනවා ජනාධිපති කොමිෂන් අරවම ඒ වගේ හරියට ඒ වගේ එකක් ද නැද්ද කියන එක පැහැදිලි කරගන්න. මොකද අද තත්ත්වයේ අපි ඔය සමස්ත ප්‍රශ්නයට අමතරව අද රටේ හරිම අඳුරු යුගයක් වගේ තියෙනවා. අධ්‍යාපනයේ අද අධ්‍යාපන ඝාතනයක් සිද්ධ වෙනවා පැහැදිලිවම. ඒ සිද්ධ වෙන්නේ කොවිඩ් එකත් එක්ක පාසල් වැස ඇදවීමත් එක්කම රජය පත් කළා මේ ජනාධිපති කාර්යසාධක බලකාය. මේ කොවිඩ් එකත් එක්ක මුහුණ දෙන්නේ. ඒගොල්ලෝ ඉතාමත් නිද්‍රාශීලීව ඒ අවශ්‍ය දේ වරප්‍රසාද ලබාගෙන ගැතිකම් කරමින් හිටපු හින්දා තමයි අවස්ථාවාදීන්ට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් උනේ මේ අඳුරු යෝගය ඇති කරන්න. එතකොට ඇත්තටම ඒගොල්ලෝ එතෙන්දී හරිම මේ 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 උත්ති සමිති වලින් කරන එක නැත්නම් ඇමතු වලින් කෑ ගහන එක ඒ හැම එකම ඉස්කෝලද වැහිලා තියෙනවා.
කොවිඩ් එකෙන් පස්සේ ඇත්තටම රටේ අධ්‍යාපනය ගෙනියන්න තිබ්බ එකම දේ තමයි මේ ඔන්ලයින් අධ්‍යාපන. එතකොට ඒක ඒක එකට බැනලා වැඩක් නෑ. ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක ශක්තිමත් කරන්න අවශ්‍ය දේවල් තමයි පළවෙනියෙන්ම සංඥා පූර්ව ඇති කිරීම. ඊට පස්සේ දෙවෙනි කාරණා තමයි ඩේටා ලබා ගැනීම. තුන්වෙනි කාරණේ තමයි පහසු මිලකට, ඒ කියන්නේ මේ ඩියුටි ෆ්‍රී ඇතුව ශිෂ්‍යයන්ටයි ළමයින්ටයි, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ට, විශ්වවිද්‍යාල මේ පාසල් ශිෂ්‍යයින්ට, පාසල් ගුරුවරුන්ට ඔන්නෝයි කාරණා හතරට පහසුවෙන් ඩිවයිසස් ලබා ගැනීම. තුන් හතරවෙනි කාරණේ තමයි distant learning system එකක් හදන්න. එතකොට digital library එකක් හදා ගන්න පුළුවන්. digital laboratory එකක් හදන්න පුළුවන් වෙන රටවල. එතකොට සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් අලුත් ලෝකයක් ළමයින්ට ගොඩනගිනවා. අන්න ඒකට තිබ්බ අවස්ථාව. එතකොට ළමයි ගෙදර ඉඳගෙන මුහුණ දෙන්න තිබ්බා. චීනයේ ඕක හොඳ අත්දැකීමක් ලැබුණා. අර කුරුළු වුණ දවස්වල ළමයි ගෙදර තියාගෙන ඉගැන්නුවා. නමුත් අපේ කාර්යසාධක බලකාය ඒගොල්ලෝ නිදාගත්තා. එතකොට ඒක තුල තමයි අපේ වෘත්තීය සමිතිය අපි ඔන්ලයින් කරනකොට කැමති වුණේ නැහැ කරනවට. අන්තිමට ඒගොල්ලෝ අපි අපි ස්වේච්ඡාවෙන් කරපු එකම තමයි පාවිච්චි කළේ ඒක වර්ජනය කරන්න. එතකොට ඒක 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 ඒකට ඉඩ සැලසුවේ කවුද? ඉඩ සැලසුවේ රජේ. රජේ සරසගන්න උදව් වුණේ අර කාර්යසාධක බලකාය. ඒ කාර්යසාධක බලකායට හිටියේ ලංකාවේ ඉන්න මේ අධ්‍යාපන ශේෂින්න බලධාරි. ඇත්තට මේ බලධාරීන් ගත්තතින්ගෙම ඔය ජාතික පාසල්වල විදුහල්පති ඔබතුමා කිව්වා වගේම අර ජාතික පාසල්වල ඉන්ටර්නැෂනල් එක අතර ගැටුමක් තියෙනවා. නමුත් මම දන්නවා අපේ ජාතික පාසල්වල විදුහල්පතිලා මුගක්ම අනුකරණය කරන්න ඉන්ටර්නැෂනල්. ඉතින් බොරුවට කියන ඉන්ටර්නැෂනල්ට බනිනවා. නමුත් මේ වැඩ කරන්නේ ඉන්ටර්නැෂනල් විදිහට කරන්නේ. ඊට පස්සේ එයා විශ්‍රාම ගියාට පස්සේ ඉන්ටර්නැෂනල් එකේ ගුරු විදුහල්පති බවට පත් වෙනවා. අපේ ගුරුවරුත් බොරුවට බැනලා ඉන්ටර්නැෂනල් එකට විශ්‍රාම ගියාට පස්සේ ඒ කිහිල්ලේ ඒ මුදලාලිට කඹරනවා. ඔන්න ඕක තමයි ඇත්ත කතන්දරය. එතකොට ඒ වගේම මට කියන්න ඕනේ අර විෂයමාල අර කාල රාමුව හරිම වැදගත්. ඔබතුමා ඉදිරිපත් කරපු එක මම හරිම අගය කරනවා. ඇත්තටම ඕ ලෙවල් වලින් යමෙක් විභාග කරා නම් අපි කිව්ව 2020 ඕ ලෙවල් කරයි කියන කලින් විදිහට දෙසැම්බර් 2020 දෙසැම්බර්. එතකොට එයා ඕ ලෙවල් කරන්නේ නැතුව බයිපාස් කරලා ඒ ලෙවල් බයිපාස් කරලා මේ NSPM එක මොකක් හරි එකක ෆවුන්ඩේෂන් කෝස් එකක් කරනවා. එතකොට එයා අවුරුදු 4කින් පස්සේ ඩිග්‍රී හම්බෙනවා. එදාට ඒ ලෙවල් ඒ ස්කෝලේ ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරලා ඒ තුනක් ගත්ත එක්කෙනා කැම්පස් යනකොට අරයා ඩිග්‍රී කරගෙන ඉවරයි. ඕන්නම් ඒ ළමයට හම්බෙන්න පුළුවන් මාස්ටර්ස් වලදී කැම්පස් එකේදී අර ඒ තුන ගත්ත ළමයා කොච්චර නාස්තිය. එතකොට ඔබතුමා කිව්ව එක හරිම අගය කරනවා. එතකොට අර මේ ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මට මතකයි අර HNCE කරනකොට අපි එතකොට මම එතකොට හිටියේ මේ 7-8 පන්ති වගේ. එතකොට 9 තිබ්බ එක නැවතුම මත. හැබැයි එතනදි තිබ්බ අර ජාමිතියෙම හරි ලස්සන නිර්මාණ. මමත් ඔය වඩු වැඩ මමත් කෘෂිකර්ම කරා. එතකොට ඒ ලැබිච්ච මට පරිචය මට අදටත් ජීවිතේට ලොකු හයියක්. ඇත්තටම මට මතක් වෙනවා ඒ ඔබතුමා ඒක කියනකොට මේ අද ඒක ගිල්හිල්ල. එතකොට නමුත් අර මේ යම් කිසි පහුගිය කාලේ තිබ්බ අර විශේෂ මේ විභාග දෙපාර්තමේන්තුවේ මේ යම් කොමසාරිස්වරුන් ගත්තදී නැවත කාලේ හිටපු කොමසාරිස්වරුන් ඉතාම කාර්යක්ෂම වැඩ කළා. එතකොට දැන් ඔබතුමා කියනවා ඒක පිළිගත්තයි කියලා. නමුත් කාර්යක්ෂමතුමේ වැඩ කරපු අවංකව වැඩ කරපු ඒ විභාග කොමසාරිස්තුමාව ගෙදර යන්න කිව්වා. එයා ඉක්මනට විශ්‍රාම ගියා. එයාගෙන් හොඳට කාර්යක්ෂම වැඩ කරන්න තිබ්බේ. ඔන්න ඕකයි ඇත්ත. මතු පිටින් කියනවා. නමුත් කරන්නේ ඒක පාවිච්චි කරලා වෙන දෙයක්. එතකොට 88 89 වීසනේ ආවට පස්සේ තරුණ අසහන කමිටුවක් පත් කළා. ඒකෙදි GLPRS තමයි ඒකේ සභාපති. ඊට පස්සේ ලක්ෂ්මන් ජයතිලක අධ්‍යාපන කොමිෂන්ෙම හිටියා. ඊට පස්සේ අරුප් ප්‍රකාශන් ආවා. අරුප් ප්‍රකාශන් අන්තිමට විෂයන් 4 විෂයන් 3ක් බවට පත් කළා. ඒකට කිසිම හේතුවක් නැතුව ඒ වෙනුවට පැවරුව ප්‍රොජෙක්ට් එකක් කරා. ඊට පස්සේ ඉංග්‍රීසි විෂයපත් කළා. එතකොට ඒක එතකොට විෂයන් 5ක් 6ක් එකතු වුණා. ඊට පස්සේ අර පොදු සාමාන්‍ය පරීක්ෂණයට කෝටි ගාණක වියදමක් කළා. කාලෝ පොන්සේක මහත්තයව ලොකු ගාණක් දීලා පිටරට ඇරලා වෙනම විභාග පේපර්ස් ඇදලා ලොකු නාස්තියක් කළා. අන්තිමට මැතමැටික්ස් වලට තමයි වෙච්ච නරක ලොකුවටම ජාතික තලයේ ඊනියන්
ජාතිකවාදී මතවාදී වල ඉන්න විද්වතුන් කියා ගන්න කට්ටියවත් නිස්සද්ද හිටියා. බටහිර විද්‍යාව කියා ගන්න කට්ටියත් නිස්සද්ද හිටියෝ දැන්. එතකොට දෙගොල්ලෝගේම සහයෝගය මත PO applied දෙකට තිබ්බ period 7 period 20 10ක් බවට පත් වුණා. period 20ක් තිබ්බ ඉගෙන ගත්ත දේ period 10ක් බවට පත් වුණා. PO applied කියන්නේ වෙනම කැලි දෙකක්. එතකොට ඒ ළමයා විශ්වවිද්‍යාලයට ගියොත් ඉන්න මොන හරි දෙයක් එතනින් හරි ගණිතය ගැන ඉගෙන ගන්න. එතකොට විද්‍යාපීඨයට ගියොත් අර A level වල සංයුක්ත ගණිත ඉගෙන ගත්ත අවදැනුම තමයි එතනදී යන්නේ. ඒ අවදැනුම යනකොට මේ එයා ඊට පස්සේ විද්‍යාපීඨෙන් අවුට් වෙලා නැවත 6 11 උගන්වන්න එනකොට ආයි අඩු දැනුමක් තමයි අරගෙන ඉන්නේ. එයා ආයිසරයක් ඉගෙනගෙන වෙලා ඒ වගේම ළමයෙක් බිහි කරනවා විද්‍යාපීඨය. එයා ඊටත් වඩා අඩු එකක් හරි. එතකොට අර විකිරණශීලී ශීලීය සෑයවීම වගේ මේ වාක්‍ය ඕක මම ඉදිරිපත් සංගීත ගණිත ඉදිරිපත් කරන වෙලාවෙත් කිව්වා. ඒව ඇහුනේ නැහැ. මේ ඔන්න ඒ තත්ත්වයේ උනේ ගණිතේ ඉතාමත් දුර්වලතාවයක්. මම ගණිතේ ගුරුවරයෙක් වුණාට ගණිතේ වගේම අනිත් විෂයනුත් අගේ කර. ඒක වෙන දෙයක්. නමුත් අද ගණිතයේදී තමයි අර තර්කානුකූල හිතන්න පුළුවන් දේ ඉතුරු වෙලා. ඒ කියන්නේ අනිත් විෂය තියෙනවා එහෙම හිතන් ගත්තියක්. ඒව මරලා තියෙනවා. බුද්ධ ආගම විෂය හිතන කොටස මරලා තියෙනවා. සිංහල විෂය හිතන කොටස මරලා තියෙනවා. ඇත්තටම අපි සිංහල අපේ උපරිම සුදුසුකම් මොකක්ද? ඕලෙ. ලැජ්ජයි අපිට. ඉංග්‍රීසි භාෂාවේ කොච්චර සුදුසුකම් හදා ගන්නවද විභාග ප්‍රතිපල අරගෙන. ඒකට නමුත් අපි අපේ භාෂාවේ දැනුම දියුණු කරගන්නේ නැහැ. මම ස්වච්ඡාවෙන් අපි කියවලා ගන්න එක ඒත් අඩුයි. ඒක ඒක හම්බ වෙලා නැහැ. අපිට එතනින් එහාට අපේ තියෙන උපරිම සුදුසුකම් ඕලෙ. එතකොට භාෂාව ගැන ඉදිරියට යන්න කොට ඉඩක් නැහැ මේ අධ්‍යාපන ක්‍රමය තුල. මව්බස තමයි අත්‍යවශ්‍යම වැදගත්. එතකොට එහෙම තියෙද්දි තමයි අර මව්බස කතා කිරීම ලැජ්ජ බවට පත් වෙනා තියෙන්නේ. එතකොට මං දකින්න සමහර ගුරුවරු සල්ලි හම්බ කරමින් ඉංග්‍රීසියෙන් ජීවත් වෙනවා කියමින් කෝටිපතිව වෙමි ඉතාමත් මිහින ආකාරයෙන් සිංහල නැති කරනවා. මේ ඒගොල්ලන්ගේ මේ චතුර කතික මේ වාචාලකම ඉදිරි. ඉතින් අපි අසරණ වෙලා. එන්නේ මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අනිත් එක ප්‍රශ්නේ මට හිතෙන් දේ ඔබතුමා කියව ගොඩාක් දේවල් සාධනීයයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි අපි නිවැරදි අධ්‍යාපනයක් අර මයිකලා ඇන්ජලා මාකල් ගත්තොත් ඇන්ජලා මාකල් ඒ ගුරුවරුන්ගේ වටිනාකම අගය කරන්නේ ඇයි? ගුරුවරුන්ගේ වටිනාකම අගය කරන්නේ රට ගොඩනගන්නේ රටේ දැනුම දෙන එක නෙමෙයි රටට අවශ්‍ය පුරවැසියෝ හදන එකයි කරන්නේ මේ ගුරුවරු. එතකොට එන්නේ ඒක වෙනුවෙන් අධ්‍යාපනයේ නගා සිටවන ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරනවා කියන අදහසයි තියෙන්නේ. එතකොට එහෙනම් ඉස්සෙල්ලා තියෙන්න ඕනේ රට ගොඩනගෙන රටේ පදනම මොකක්ද කියන එක ගැන පැහැදිලිව. එතකොට එහෙම එකක් නැති තැනක අපි හිතන්නේ කොහොමද නිවැරදි අධ්‍යාපනය? එතකොට අපි ඉස්සෙල්ලම් කරන්න ඕනේ රට ඉස්සෙල්ලම මෙන්න මේම සංවර්ධන මාදිලියක් වි අපිට අවශ්‍යයි. මෙහෙම ජාතික මට්ටමේ අදහසුයි අපිට අවශ්‍ය. මෙහෙම විද්‍යාවක් මෙහෙම ගණිතයක් උයි අපිට අවශ්‍ය කියන මතයක ඉඳගෙන හිටියොතින් විතරයි අපිට නිවැරදි ඒකට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්නේ. අපි අරකක් නැතුව අධ්‍යාපනයේ අර්බුද දැක්කා සමාජයේ අර්බුද දැක්කාම අපි ඒක ළඟම තියෙන අධ්‍යාපන අර්බුද කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ අධ්‍යාපන අර්බුද වෙනස් කරන් අධ්‍යාපන ආකෘතිය වෙනස් කරන්න ප්‍රතිසංස්කරණය කරනවා. ආයි වෙනස් කරාට පස්සේ ඒක විකෘති කරනවා. දැන් ඉස්සරහට වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවය පාවිච්චි කරලා ඒක අවභාවිතා කිරීමේ සූක්ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ඒක NIA එකමගින් දැන්ට ක්‍රියාත්මක වෙනවා. ඇයි ඒක ලොකු කෝටි ගණනක මුදල් වංචාවක් පිටපස්සේ යන්නේ. එතකොට ඒව ඔක්කොම උදව් වෙනවා අර වෘත්තීය සමිතිවල ඊනියා කෑ ගහනක. ගුරුවරු විදිහට මම දකින්නේ අපේ විරෝධතාවේ හුදේ පාරේ කෑ ගහන එකට සීමා වෙන්න මම දුර් මේක. අපේ එතෙන්ට යනවා මිස මේ සාගේ බුද්ධිමේ සාකච්ඡාවකට යන්නේ නැහැ. ඒක අපේ දුර්වලතාවය. එතකොට ඇත්තටම මට තේරෙන හැටි තමයි අපි මේ අධ්‍යාපනික මම පටන් ගත්තා අපි මොකටද උගන්න මොකටද ඉගෙන ගන්න කිව්වම අද තියෙන්නේ අපි පිටරට සේවකයෝ හදන එකයි පිටරට පාරිභෝගිකයෝ හදන එකයි මේකේ ප්‍රතිඵල. එතකොට අපි පන්ති 40ක් ඉන්න පන්තියකින් 3 දෙනෙක් තමයි ඉංජිනේරි ෆැකල්ටිකට. ඒ ඉංජිනේරි ෆැකල්ටිකට යන්නේ. එතකොට ඒ මුළු ඔක්කොම වියදම ඒ 3 දෙනා තමයි වැඩි භාරයක් ගන්න. ඒ කට්ටියට ආයි අවුරුදු 4ක අවුරුදු 20 ලක්ෂ 24ක 25ක
අධ්‍යාපනය දෙනවා එක්කෙනෙක්ට. ඊගාවට ඒගොල්ලෝ එක දවසක්වත් මෙහෙ වැඩ කරන්නේ නැතුව පිටරට වැඩ කරනවා. පිටරට ඒවාමයට බනින්න බෑ. එතකොට අපි මොකටද එච්චර ආයෝජනයක් කළේ? අඩු ගන්න වෛද්‍යවරයෙක් නම් කියනවා මෙච්චර වැඩ කරන්න කාලයක් වැඩ කරන්න ඕනේ කියලා ලංකාවේ. අනිත් අයට එහෙමවත් එකක් නැහැ. එතකොට අපි අඩු ගන්න ඒ මුදල ආයිසරය ලැබෙන්න විදිහක් ගැන කවුරුත් හිතන්නේ. මේකෙන් පුළුවන් තරම් අම්මගේ කිරි ටික බීලා පයින් ගහලා යන එකක් වගේ තමයි මෙතන තියෙන්නේ. ඒක තමයි අදහස්. පුළුවන් තරම් මේක සාරේ බීලා අපිත් අයින් වෙලා යනවා කියන අදහස. ඉතින් මට දැකෙන්නේ ඔන්න ඔතන තමයි ඇත්තටම ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ තියාගෙන ඒ ප්‍රශ්නේ වහගෙන ඔබතුමාලා අවංකව මං ඉදිරිපත් කරපු යෝජනා වලට මම කැමතියි. නමුත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාවය පාවිච්චි කරලා ඒකම අවභාවිතා කිරීමේ දැඩි තත්ත්වයක් ඉස්සරහට මතුවෙනවා. ඒක තවත් මිනිසුරු වෙන තත්ත්ව බිමක් බවට පත්. ඒ කියන්නේ එතකොට මේ උද්ඝෝෂණ රැල්ලත් එක්ක වෙන්නේ, කොවිඩ් රැල්ලත් එක්ක වෙන්නේ මේ තියෙන අධ්‍යාපනයේ දේත් විඳ වැටිලා නිසරු බිමක් බවට පත් වුණාම අලුත් හිස් අලුත් භෝගයක් වවන්න ලේසි. ඒකට තමයි ඒගොල්ලෝ කැසකවන්. ඇත්තටම මට හිතුණා අපි ඉගෙන ගත්ත මට්ටමට වඩා අඩු වුණා කියලා මං දැන් උගන්වනකොට ඒ මට්ටම. ඒකයි මගේ අදහස්. මගිතෙන් සංවාදයට ඉඩ කඩ තියෙමි. මම නිහඬ වෙනවා. මේ ඒක තමයි මගේ අදහස්. නෑ බොහොම ස්තුතියි අදහස් ටිකට. මං හිතන්නේ ඒ කතාව ඇත්ත. අපිට ඇත්තටම විද්වතුන් විදියට තියෙන්නේ දැන් ඒ විදිය දෙයක් සිද්ධ වෙනවා නම් ජාතික අධ්‍යාපන මේ ආයතනය හරහා ඒ සම්බන්ධයෙන් අපිට දැනුවත් වීම කරන්න ඕනේ. මොකද ඒයාගේ මූලික යුතුකම වගේම ඉෂ්ට වෙලා නැහැ මේ මේ දක්වාම. ඒ කියන්නේ හරි විදියට මේ පාඨමාලා සකස් කරලා කරිකියුලම් එක ඩිවලොප් කරලා ලෝකේ තියෙන ප්‍රවණතාවයන් හොඳ දේවල් ටික අරගෙන ඒ යුතුකම ඉෂ්ට වෙලා නැහැ. ඊට මෙහාට මේ අය යම්කිසි තවදුරටත් මේ පද්ධතිය විනාශ කරන්න උත්සාහ කරනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් දැනුවත් වීම විද්වතුන් විදියට අපිට මේ සම්බන්ධයෙන් මේ හෙලිදරව් කිරීම කරනවා නම් අපිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන් ඇත්තටම. ඒක මම හිතන්නේ ඉතා වටිනා අදහසක්. මේ තොරතුරු තියෙනවා නම් අපිට දැනුවත් වීම කරන්න අපි ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී එකතු වෙලා විවිධ වෘත්තිකේ වගේම ආයතන මට්ටමින් ජාතික සංවිධාන විදියටත් හරි ප්‍රතිපත්තියක් සකස් කරන්න උදව් කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් අර කියපු විදිහටම ජාතික චින්තනයක් තියෙන්න ඕනේ. අපේ ජාතික විෂන් එකක් තියෙන්න ඕනේ. ඒ විෂන් එකට අනුකූලව තමයි අධ්‍යාපන පද්ධතිය හැදෙන්න ඕනේ. දේශපාලන පක්ෂව රජයන් අනුව එක එක්කෙනාට වෙනස් කරන්න බැරි විදිහට. ඒ ජාතික මතවාදයේ චින්තනය හදලා ඊට අවශ්‍ය වන ශ්‍රම බලකාය වෘත්තීයමය වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය විදිහට හැදීම තමයි මේ අධ්‍යාපන ක්‍රමේ පරමාර්ථය වෙන්න ඕනේ. ඉතින් අපි එතෙන්ට යන්න පුළුවන්. අපිට ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩ කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දිරි ප්‍රමාණ වඩු මතිනිය ඔබතුමියට මේ අධ්‍යාපනය පිළිබඳව විශේෂ යමක් කියන්න තියෙන බව කලින් පළ වුණා. ඒ සම්බන්ධයෙන් අවස්ථාව ලබා දෙන්න විශේෂයෙන් කැමතියි. ස්තුතියි. මට මේ වෛද්‍ය හැරිස් පත්‍රගේ මාත්මය ගැන කතා කරද්දී ඒ කියපු කරුණු කාරණාවට යම් කිසි එකඟතාවයක් මගේ තියෙනවා. මම හිතන්නේ ප්‍රමුත් වගාරච්චි මහත්තයා මම අහන්න හිටපු ප්‍රශ්නයකට පැහැදිලි උත්තරයක් ලබා ගත්ත එකනේ. කවුද මේ කමිසුව කොහාටද ඉදිරිපත් කරේ මේ කියන එක. මොකද මට මුලින්ම මතන ගැටලුවක් තමයි මතන ගිය අවුරුද්දේ මේ ජනාධිපති කාර්යසාධක බලකායක් කියලා එකක් පිටවලා ලොකු අර මේ ඩොක්ටර් හැරිස් කිව්වා වගේ අර මොකද මේ පෙළපොත් හදන්නා වගේ අර මණ්ඩල කීපයක් එකතු කරලා පෙළපොතක් හදලා කිසිම එකිනෙකට ගැළපීමක් නැති කාර්යසාධක බලකාය වාර්තාවක් මම දැක්කේ ගිය අවුරුද්දේ ඔබේ ගිය දක්වල කියලා කියනවා. ඒක කොටසක් එක්කෙනෙක් කරනවා. ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය පූර්ව ළමාදී එක්කෙනෙක් එක කොටසක් කරනවා. ඊට පස්සේ ප්‍රාථමිකය තව කෙනෙක් ද්විතීක සහ තෘතීක වෙනම වෙනම කරලා මේ ටික එකතු කරයින් පස්සේ කිසිම ගැළපීමක් නැති කාර්යසාධක වාර්තාවක් තමයි මම දැක්කේ. ඒකටද මේ 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 නව යෝජනා ඉදිරිපත් කරේ කියන එක ඒක ඒ කියන්නේ ඒක කොහෙන්ද මතුනේ කියන එක. අනිත් කාරණා මම දකිනවා මම ගොඩක් සාධනීය දෙයක් විදිහට දකිනවා අර කාල රාමුව
පිටිකිරීම ගැන ඇත්තටම හරිම වැදගත් කාරණයක්. ඒ වගේම මම සම්පූර්ණයෙන්ම එකඟයි විෂය නිර්දේශ කියන ඒවා. ඒ වගේම තව දෙයක් නිපුණතාවන් කියලා ඇත්තටම අර ප්‍රාථමික පන්තිවල ඉන්න නිපුණතාවයන් කියලා නිපුණතා ලිස්ට් එකක් තියෙනවා, කම්පිටන්සිස් ලිස්ට් එකක් තියෙනවා. ඒක දැක්කම ඇත්තටම බය වෙනවා. ඒක දැක්කම මේ පුංචි ළමයෙක් මෙච්චර දේවල් වලට නිපුණ වෙන්න ඕනද කියලා. ඒ වගේ පුංචි කාලේ ඉඳලා හරිම බර, හරිම ඇත්තටම අනවශ්‍ය, ඒ කියන්නේ ඒවා ජීවන කුසලතා නෙමෙයි, ඒවා විභාග කේන්ද්‍රීය නිපුණතාවන් පමණයි. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා අපේ විෂය නිර්දේශය තුළ. විෂය නිර්දේශ විතරනේ මම නිපුණතාවන් කියන ලිස්ට් එකක් ඇත්තටම සලකා බලනවා. මේ ඉතින් ඒ ඔක්කොම වෙනස් වෙන්න ඕනේ කියන තැන සහ ඒවා අඩු වෙන්න ඕනේ කියන තැන ඉන්නවා. ඒව හොඳ සාධනීය යෝජනා කියලා මම දකිනවා. නමුත් අර මම ටිකක් මෙතන විසංවාදී වෙන තැනක් තියෙනවා. මේ මම එච්චර එකඟ නැහැ මේ බැහැර අපරදිග පෙරදිග කියන බ්ලැක් ඇන්ඩ් වයිට් වර්ල්ඩ් එක දකින්න. එහෙම නෙමෙයි, ඒක මානව ශිෂ්ටාචාරයෙන් ඒක වගවාදවලදී යම් කිසිව ගොඩනගෙනවා, සම්පූර්ණ බිඳ වැටෙනවා. මේවා අපි සම්මිශ්‍රණයක් තමයි තියෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ ලංකාවේ දැන් තියෙන අධ්‍යාපන කියලා සම්පූර්ණ බටහිර ක්‍රමයක් තමයි විෂනාරි අධ්‍යාපන ක්‍රමෙන් පැවතාගෙන එන මේ නෂ්ටාවශේෂයක් අපි මේ පාස් කරගන්න. අපේ මුළු පද්ධතියම බටහිර එකක්. එහෙම බැලුවොත් එතකොට බටහිර පවා මේ ඒ පද්ධතිය නුසුදුසුයි කියන තැනේ ඉඳගෙන වැඩ කරන අවස්ථාවක් තියෙන්නේ. එහෙම බැලුවොත් ඉතින් මම කියන මම ඇත්තට මම අර කලින් කිව්ව විකල්ප අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් මං කෙනෙක් සිටින්නේ කියන්නේ මං ඒක සම්පූර්ණයෙන්ම අපේ පාසල් පද්ධතියට ඒක ඇතුළු කරන්න අමාරුයි. මොකද ඒ කියන්නේ ඉච්චරටම වෙනස් ඉඳගෙන හරිද සමාන්තර ලෝකයක ඉඳගෙන කතා කරනවා වගේ සමහරක් වෙලාවට මේ මට දැනෙන්නේ. ඒ කියන්නේ මෙතනදි මතුණා මං හිතන්නේ කාරණාවක් දැන් මේ ළමයින්ට හිතන්න පුරුදු කරන්නේ නැති කතාව මං හිතන්නේ. ඒ කියන්නේ ළමයින් අර කටපාඩම් කරලා විභාගවලට පුරුදු කරලා ලොකු විෂය නිර්දේශයක් දාලා මේ චූටි බෝතල් මොඩියකින් ඒ ලෙවල් කියලා එකකින් එළියට දානවා. ඒකකොට මේ ඒ කියන්නේ ඇත්තටම මේ එහෙම එකක් නෙමෙයි මම යෝජනා කරන විකල්ප අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ. ළමයින්ගේ ඒගොල්ලන්ගේ තියෙන ශක්තිතාවයන් සහ ඒගොල්ලන්ගේ උනන්දුව, ඒගොල්ලන්ගේ හැකියාවන් සහ උනන්දුව මත ඒගොල්ලන් හදාගෙන යන අධ්‍යාපන ක්‍රමවේදය. ඒක ටිකක් මේ දැන්න තියෙන පාසල් අධ්‍යාපන ක්‍රමෙන් ගොඩක්ම වෙනස් එකක්. ඒක මෙතන සාකච්ඡා කරන්න ගත්තොත් ඒක අදාළ නැහැ කියලා මට හිතෙනවා. නමුත් තියෙන පද්ධතියේ ඔය තියෙන වෙනස්කම් වලට මම කැමති. ඒ වගේම ඔය ජාතික ආරක්ෂාව, ජාතික සමගිය වගේ දේවල් කතා කරනවා. ඇත්තටම ඔය බටහිරින් දෙනපු ක්‍රමේ තමයි අපිට මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. බටහිරින් තමයි අපිට මේ ක්‍රිස්තියානි පාසල් කියලා එකක් ඉස්සෙල්ලම බිහි කරලා දෙන්නේ. ඒකට උත්තරයක් විදිහට තමයි බෞද්ධ පාසල් ඇතුළේ. ඒකට උත්තරයක් විදිහට තමයි මුස්ලිම් පාසල් ඇතුළේ. ඉතින් ඒව තමයි බටහිරින් අපි තාමත් කරගහගෙන යන මේ නැෂ්ටවශේෂ. මම දකිනවා ඒ සෙග්‍රිගේෂන් එක නවතින්න ඕන කියලා. ඒ වගේම ඔය වික්ටෝරියානු ක්‍රමයෙන් තමයි ගැහණු පාසල්, يعني කාන්තා පාසල් සහ පිරිමි පාසල් කියලා මේ ගැහණු පිරිමි සමාජයේ එකට හැසිරෙන ගැහණු පිරිමි ඉස්කෝලේ ඇතුළතදී වෙන් කළා මේ උගන්වන්න හදනවා. ඊට පස්සේ 18 වෙලා ළමයා එළියට යද්දි ගැහණු පිරිමින් වඳුරන්නේ පිරිමි ගැහණු වඳුරන්නේ. ඉතින් ප්‍රශ්න ගොඩයි. ඉතින් අන්න ඔය වගේ දේවල් තමයි මම ඔය බටහිර ගැන කතා කරපු නිසා බටහිර නැෂ්ටාවශේෂ විෂයෙන් ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ තියෙන මෙන්න මේවා ටිකක් අයිති කියන තැන මම ඉන්නවා. ඒ කියන්නේ අනිකුත් ඒ කියන්නේ විකල්ප අධ්‍යාපන ක්‍රමයේ තියෙනවා මම කියන්නේ මේ සාකච්ඡාවට ටිකක් ඒක මේ මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ කියලා හිතන අර දැන් තියෙන අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ අධ්‍යාපන පද්ධතිය වෙනස්කම් කරන්න නම් අන්න අර ටිකක් වෙන්න ඕනේ කියලා කල්පනා. විශේෂයෙන්ම ඉතිහාසය ගැන කියන නිසා මට ඒක ගැන පොඩි දෙයක් කියන්න අවශ්‍යයි. මම පුද්ගලිකව ඉතිහාසය කියන විෂයට ඉස්කෝලේදී කැමතිම නැහැ. මම හරිම අකමැත්තෙන් ඉතාමත්ම නීරස විදියට සලකපු
විෂය තමයි ඉතිහාසය. ඒ වගේම තමයි සිංහල සාහිත්‍යය. ඒ කියන්නේ ඒක ඒ දෙකම ඉගැන්වීමේ විභාග කේන්ද්‍රය. ඒ රසයෙන් උගන ගන්න අපිට අවස්ථාවක් තිබෙන්නේ නැහැ. නමුත් මම වැඩිහිටියෙක් කියලා විශ්වවිද්‍යාලෙ ඉවරුණායින් පස්සේ ඔන්න මට සාහිත්‍ය ගැන උනන්දුවක් තිබුණා. ඔන්න මට ඉතිහාසය ගැන උනන්දුවක් තිබුණා. ඒක ඇති වෙන්න හේතුව මම අර contemporary history. සිංහල වචන හරියටම संसंदनात्मक इतिहास लंकास मुनोदे चीनेट इसमदेगुलांगे स्थानापति सेवा पवत्वागे नहीं अदी चीने कथाट और दास गणी इतिहास अध्ययन विधि संपूर्ण जाति इतिहास मूलाश्रय महावंशिकास मूलाश्रयाश्रय एक लुकम ऐतिहासिकीवा जीवन इतिहास विषय मटन अवसान वर्ष आयतनिक ब्रिटिश काउंसिल जातर पासवादे जातर पास लमून दहाये समीक्षण समीक्षण जात्यंतर पास नमून प्रधान प्रमुख हेतु सेकंड रीजन गुडाक पहल पलवे हेतु पलवे हेतु इंग्रेसी मेलमा इंटरनेशनल स्कूल दमायटमें लघु पारे ब्रिटानी अध्यापन सुधुसुखम तीन कम एक हेतु अनेकमय बहुदिमोपियन इंटरनेशनल स्कूल हेतुन मे सुधुसु प्रजे पास इंफ्रास्ट्रक्चर घटन अपे सुपर स्कूल सूपर स्कूल इंटरनेशनल स्कूल धरा मूल्य मटमे कारण संकीर्ण प्रश्न कथाकिन योजना नरक निमें प्रभुत्में अध्यापन क्षेत्र संबंध वाल मे दत्वा अलुते सहकर्चा करना मे दत्वा अलुते सहकर्चा करना
අන්න ඒකයි අර මම එකඟ වෙනවා මේ මුදල් නාස්ති කරනවා කියන වැඩේට ප්‍රතිසංස්කරණ එක එක විදියට ගේනවා ප්‍රාථමික විදියට ගේනවා උසස් පෙළ විෂය නිර්දේශයට කියලා ගේනවා විශ්වවිද්‍යාලවලට කියලා ගේනවා වෘත්ති අධ්‍යාපනයට කියලා ගේනවා මේ ඔක්කොම ගේන්න ගේන පාරට ලොකු ෆන්ඩ් එකක් එක්ක වර්ල්ඩ් බැංක් එකකින් ෆන්ඩ් එකක් එක්ක ADB එකකින් ෆන්ඩ් එකක් මොකක් හරි ෆන්ඩ් එකක් අරගෙන තමයි මේවා එන්නේ हरियाणा श्रम बलका सह विश्वविद्यालय पद्धति लिखिए आयुकाम आयु වරින් වර කතා කරනවා. ඉතින් මෙන්න මේ වගේ අපේ මං හිතන්නේ අපේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තියෙනවා. ඒක මොකද ડોક્ટર හැරිස් ප්‍රොපෝස් කරන දේවල් අපි මේ ඒ ව්‍යුහාත්මක ප්‍රශ්න පැත්තක තියෙද්දී විෂය නිර්දේශ සහ මේ ඒ ඒව හරහා කරන්න හදන කොච්චරම මට හිතෙන්නේ යම් කිසි හොඳ දෙයක් වෙයි කියලා හිතනවා. නමුත් ඊට එහා ගිය ලොකු සංකීර්ණ ගැටලුවක් මෙතන තියෙනවා කියලා තමයි මම දකින්නේ. එතනදී වචනයක් කියන්න ඕනේ දැන් ඇත්තටම අපි උත්සාහ කරේ අපි මේ ජාතික අධ්‍යාපන ආයතනයේට වගේ අධ්‍යාපන අමාත්‍යංශයට යම් කිසි විදියට මේ දැනුවත් වීම කරාට අපිට තේරුණා මේක කෙරෙන්නේ නැහැ කියලා. ඔය කියපු අත්දැකීමම තමයි අවුරුදු ගානක් ඉස්සෙල්ලා ඔය විදේශයෙන් ඔය ෆන්ඩ්ස් හරහා එන්නේ මේ විදේශීය න්‍යාය පත්‍ර. ඒගොල්ලන්ට ඕනේ ඒ සම්බන්ධ විද්වතුන් ටිකක් පත් කරගෙන ඒ අයට පිටරටවලට ගිහිල්ලා අධ්‍යයනය චාරිකා ලබා දීලා ඒ විදේශීය න්‍යාය පත්‍රය අපේ රටත් දිගටම පවත්වාගෙන යන්න සහ ඊට අනුකූලව වෙනස් කරන්න ඊට ඕනක විදිය වෘත්තික ටිකක් බිහි කරන්න තමයි ඕනෙකම දෙන්නේ. ඒක නිසා මේ අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශිත වගේම තමයි ක්‍රියාත්මක වෙන්නේ බොහෝ දේවල්. ඒක නිසා ඒකෙන් පිටර මේක තනිකරම දේශපාලන තීන්දුවක් නේ. අපේ රටේ ඕනම තීරණයක් දේශපාලන අධිකාරිය හරහා කරොත් සමහර වෙලාවට රටේ නීතියක් බවට පත් වෙන උදාහරණයක් විදියට අපි මේ විදිහට ඔය කමිටු හරහා ජාතික අධ්‍යාපන පද්ධති එහෙම නැත්නම් අමාත්‍යංශ දෙපාර්තමේන්තු ඔය හරහා යන්න ගියොත් ඕක එක්තරා තැනකදී නතර වෙනවා. ඔයි කියන තැනදී ඔය කියන සල්ලි ටිකක් නාස්ති කරගෙන ඒ අය ඒකෙන් පෞද්ගලික ප්‍රතිලාභත් අරගෙන නතර වෙනවා. නමුත් දේශපාලන අධිකාරියට ගියොත් එහෙම මේ රටේ තීරණ ගන්න දේශපාලන අධිකාරිය ඒ කියන්නේ කැබිනට් එක හරහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සම්මත වුණ තෙදා ඉඳලා මේ රටේ පවතින නීතිය ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. වෙන නැත්නම් අධිකරණයට යන්න පුළුවන්. ඒ නිසා මේකට වඩාත්ම සුදුසු ප්‍රවේශය කියලා අපි තෝරගත්තේ මේක පාර්ලිමේන්තුව හරහා යම් කිසි මේ කැබිනට් මණ්ඩලය හරහා තීරණයක් ගන්න එක. එහෙම වුණොත් අර කියන නිලධාරී පන්තියටත් බලපෑමක් සිද්ධ වෙනවා අනිවාර්යෙන් මේක ක්‍රියාත්මක කරන්න. එහෙම වුණොත් ඒ අය තමයි නොකරත් වගකීම දරන්න වෙන්නේ. නමුත් නිලධාරී පන්තිය හරහා ගියොත් එීම මේක එතනින්ම නතර වෙනවා. උඩ මට්ටමට කොහොමත් යන්නේ නැහැ. ඒ කියන්නේ සැලසුම් නීතිගත වෙන මට්ටමට යන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ওই ප්‍රවේශය භාවිතා කරලා කැබිනට් අනුමැතියක් අරගෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ගිහිල්ලා දැන් පාර්ලිමේන්තුව අනුමත කරගන්න තමයි තියෙන්නේ. අන්න එතන තමයි දැන් අපි හිර වෙලා ඉන්නේ. එතනදී අපිට තේරුණා අපි මේ සාකච්ඡාවලදී තේ මන්ත්‍රීවරු පවා කිව්වේ මන්ත්‍රි යෝජනාවක් විදිහට සම්මත වුණොත් ඊට පස්සේ කරන්නේ ඒ විශේෂඥ අදාළ ශාස්ත්‍රවල සියලුම විශේෂඥයෝ ගෙන්නලා පාර්ලිමේන්තුවේ තේරීම් අනුකමිටුවක් වගේපත් කරලා ඒ අය මේ තීරණගත් දේවල් ටික ක්‍රියාත්මක කරන්න කියලා ඒ අපිටම UGC එකට ජාතික අධ්‍යාපන ආයතනයට අධ්‍යාපන ගුරු විද්‍යාලවලට ඒ අයට නියෝග කරන්න හැකියාව තියෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අනුකාරක කමිටුවෙන්. ඒතර ඒ ව්‍යුහය අපි හරියට අධ්‍යයනය කරලා ඒ අයත්ගේ අදහස තුවමාරු කරගෙන මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ඒ හරහා ගියේ ඒකයි. එතකොට මේක රටේ නීතිය බවට පත් වුණාම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙතෙක් කාලයක් නොවුනේ ඒ ප්‍රවේශයේ ඉතු නොවි අර ඔබ කියපු විදිහටම විවිධ ෆන්ඩ්ස් වලින් එන බටහිර න්‍යාය පත්‍ර වලට අවශ්‍ය විද්වතුන්ගේ කමිටු අරගෙන ඒ අය ඒ පැත්තටම ආවඩලා ඒ අවශ්‍ය ප්‍රතිලාභ ටික අරගෙන එතනින් නතර වුණ එකයි. ඒ නිසා අපි ප්‍රවේශය යම් කිසි දුරකට සාර්ථක වුණා කියලා හිතෙනවා. ඉතිරි පියවර ටික ගන්න තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ජාතික මට්ටමේ සංවිධාන වෘත්තිකයන් සහ මේ අයගේ මේ බලපෑම විශේෂයෙන්ම ජනතාවගේ. දැන් දෙමව්පියෝ ගත්තොත් 186ක් දෙමව්පියෝ ඉන්නවා 145ක් විතර 145ක් වත් ඉතින් 190ක් බැලුවොත් දෙමව්පියෝ විදියට. ඉතින් ඒ අයගෙත් මේ අපේ නිදහස් අධ්‍යාපනයෙන් එන දරුවන්ට වෙන බරපතල මේ කාල රාමුවේ පටන් එන අනිකුත් පැත්තේ ගත්තත් වෙන
ඒ අසාධාරණයට විරුද්ධව යම්කිසි හඬක් නැගුණත් සමහර විට මේක දේශපාලන තීන්දුවක් දක්වාම ඉක්මන් කරන්නත් හේතු වෙන්න පුළුවන්. එතන තමයි අපි දැන් නතර වෙලා ඉන්නේ. ඉතින් මං හිතන්නේ ඒකට සමස්ත සියලුම දෙනාම මේ රට වෙනුවෙන් වැඩ කරන සියලු දෙනාම සියලුම සංවිධානත් එකතු වීම අර මං හිතන්නේ වටින නිසා තමයි අපි මේ යෝජනාවත් මේ ඉල්ලීමක් විදිහටත් මම ප්‍රථමයෙන්ම අපි ප්‍රියන්ත දයරත් මහත්මයාට කිව්වේ මේ ගැන අපි මුලින්ම කතා කරමු කියලා. මොකද මේක අපේ දැන් හදිසියෙන්ම කළ යුතු අවශ්‍ය ජාතික අවශ්‍යතාවයක් නිසා. ඔව් දැන් අපට ඉතාම හොඳ තැනකට මේ සාකච්ඡාව ගෙනාව ඔබ හැම දෙනා. ඒ වගේම අනිකුත් තුන්ටත් ඇති යමම දහස් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න. මම කැමති මේ පොඩි ප්‍රශ්නයක් යොමු කරන්න. මේ ඒක කාරණේ ඔබතුමාලා පැහැදිලි කරයි කියලා මම හිතනවා මගේ දැනගැනීම සඳහා. දැන් විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න ඉස්සෙල්ලා අපි A level අවුරුදු දෙකක් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉවරලා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ආයෙත් අර අවුරුද්දක ඉගෙන ගත්තේම අවුරුද්දක වගේ උගන්වනවා. අවුරුදු තුනක් එකම විෂය ශාස්ත්‍රයේ තමයි අපි ඉගෙන ගන්න එකම විෂයන් ටික. ඒ නිසා විශ්වවිද්‍යාලයට යන්න ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලයේ තමන් තෝරගන්න පාඨමාලාවේ විෂයන් කලින් දැනගෙන ඉන්න ඕනිකමක් තියනවද? එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ගිහිලා ඒක ඉගෙන ගත්තා මදිද? එහෙම මට පේන විදිහට මේ A level අවුරුදු දෙකයි විශ්වවිද්‍යාලයේ පළමු වර්ෂයක ආපහු ගන්නකොට අවුරුදු තුනක් යනවා. ඒ නිසා ඒ ලෙවල් වලට තියෙන්න ඕනි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න විෂයන් කලින් ඉගෙනගෙන තියෙන්න ඕනිද? නැත්නම් ඒ ලෙවල් වලට මැතමැටික්ස් එහෙම නැත්නම් ලැන්ග්වේජ් ස්කිල්ස් ඒ වගේ යම් යම් විෂයන් කීපයක් නිශ්චිත විෂයන් කීපයකින් පොදුවේ තෝරගන්න බැරිද විශ්වවිද්‍යාල හරි දැන් නීති ශාස්ත්‍රයට හරි මැනේජ්මන්ට් වලට හරි විද්‍යා අධ්‍යාපනයට හරි කොයිකට හරි එක ශාස්ත්‍රයකට පොදු විෂය කීපයකින් තෝරගන්න බැරිද? ඒක මට කවුරුහරි පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. ඔව් ඒක ඇත්තටම අපි මේ වෛද්‍ය විද්‍යාව සහ ජීව විද්‍යාව ගත්තත් ඒ ප්‍රශ්නේ ඒ කතාව ඇත්ත. ඇත්තටම අපි දැකපු කාරණේ තමයි දැන් අපේ කාලේ කියන්නේ මම ඒ උසස් පෙළ හිටියා 1980-81 කාලේ. ඒතට ඒ කාලේ අපිටම ඥාන සම්බන්ධ විද්‍යාව මූලික මූල ධර්ම ටික තමයි ඉගෙනුවේ. ඩාවින්ගේ වාදය ඒ විදිහට මූලික දේ. නමුත් දැන් උසස් පෙළ ගත්තාම මේ වෛද්‍ය පීඨයේ පළවෙනි වසරේ උගන්න ටිකත් උගන්නන උසස් පෙළ ළමයි. ඒත් මේක ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද එතන විශාල කාලහානියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ උසස් පෙළ විදේශීය රටවල ගත්තාම බොහොම කවුරු දන්නවා සමහර ලන්ඩන් ඒ ලෙවල් ඉන්න දරුවෝ ඉන්න අය දන්නවා. මේ මේ සරල කරුණු තියෙන්නේ. එතනදී අර විශේෂයෙන්ම මේ මේ සෛද්ධාන්තික කරුණු විශාල ප්‍රමාණයක් දානවට වඩා ඒ දරුවන්ගේ වෙන වෙන හැකියාවන් සම්බන්ධයෙන් විශාල ශාස්ත්‍රයක වපසරියක අධ්‍යාපනයක් ලැබෙනවා. එතකොට තමයි සම්පූර්ණ පරිපූර්ණ පුද්ගලයෙක් බිහි වෙන්නේ පාසල් අධ්‍යාපන ඉවර වෙනකොට. නමුත් මෙතනදී මේ උත්සාහ කරනවා උසස් පෙළ විෂය නිර්දේශයට අර විශ්වවිද්‍යාලවල මුල් වසරේ තියෙන ඒවල් සමහර දෙවෙනි වසරේ දේවල් අපි දකිනවා සමහර දෙවෙනි වසරේ ඒව පවා මේ සාමාන්‍ය මේ උසස් පෙළ විෂය නිර්දේශයට දාලා තියෙනවා. ඇයි මේක කරන්නේ? මේක ඇත්තටම ඉන්නේ දරුවන්ට ලොකු බරක්. සෛද්ධාන්තික කරුණු විතරමයි එන්නේ. ඉතින් ඒ කටපාඩම් කරන එහෙම නැත්නම් ටියුෂන් යනවා ටියුෂන් ගුරුවරු තාස. එක එක විදිය ක්‍රම භාවිතා කරලා මේවා කොහොම හරි පොවන්න බලනවා. දැනුම විතරක් දැනුමින් සන්නද්ධ විච දරුවෙක් තමයි විශ්වවිද්‍යාලයකට යන්නේ. ඉතින් ඒක එච්චරම සුදුසු දෙයක් නෙමෙයි. සම්පූර්ණ පෞරුෂය සම්බන්ධ දේවල්, අධ්‍යාත්මික ගුණවගාව සම්බන්ධ දේවල්, වටිනාකම් සම්බන්ධ දේවල්, උරුමයන් සම්බන්ධ දේවල් මේ කිසිම දැනුමකින් තොරව විශාල කරුණු සෛද්ධාන්තික කරුණු මාලාවක් එක ශාස්ත්‍රයක පමණක් තියෙන කෙනෙක් විතරක් යනවා විශ්වවිද්‍යාලයට. මේක ඉතාම අහිතකර තත්ත්වයක්. මේව තමයි ඇත්තටම නිවැරදි විය යුත්තේ. ඒකයි මම කිව්වේ උසස් පෙළ සම්බන්ධයෙන් අපි යෝජනා කරේ වහාම මේ විෂය නිර්දේශය වෙනස් විය යුතුයි. ඒ සම්බන්ධයෙන් විද්වත් මණ්ඩලයක් පත් කරලා ඒ සම්බන්ධ තීරණ ගන්න ඕනේ කියන එකත් අපි මේ යෝජනාවේ අඩංගු කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමන්ලට තවත් යම් අදහස් තියෙනවා නම් සාකච්ඡාවට භාජනය කරන්නට අවස්ථාව තියෙනවා. බොහොම ස්තුතියි මගේ ප්‍රශ්නට දුන්න උත්තරයට. තව ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මේ විශේෂ පාසලවල උගන්න විෂයන්ට අදාළ පොත්පත් පළ කරලා තියෙනා වගේම දේශපාලන හා ඒ තියෙන දේශපාලන වාතාවරණය වෙනත්නම් තියෙන ආණ්ඩුවට අනුව
වෙනස් වෙන්න පුළුවන් විෂයන් තියෙනවා, වෙනස් විය නොහැකි විෂයන් තියෙනවා. ගණිතයේ සුද්ධෝයිල ආපව පාලනය කරත් ගණිතය වෙනස් වෙන්නේ නැහැ. ගණිතයේ තියෙන ගණිතයේ මැතමැටික්ස් වයි උගන්වන්නට. නමුත් සමහර විෂයන් තියෙනවා අල්ලලා එක එක කෙනාට ඕන විදිහට මේ ගෑන ළමයින්ට ඇඳුම් අහනවා වගේ එක එක විදිහට වෙනස් කරනවා. ඒක ලක් වෙන බරපතල විෂය තමයි ඉතිහාසය. ඉතිහාසඥයෝ දැන් යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පද්මනාදන් ලියුවාම එයා ලියන්නේ එකක්. රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරෙක් ලියුවාම එයා ලියන්නේ තව විදිහකට. එහෙම එහෙම එක එක වෙනස්කම් කරනවා. මේක ඇත්ත වශයෙන් මේක හරි හානිකර දෙයක්. රටකට නිශ්චිත ඉතිහාසයක් තියෙනවා. ඒ විතරද වාද විවාද වෙලා උගත් ඉහළ මට්ටමේ පරිවේශන අරමා සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මූලික ඉතිහාසය එකක් වෙනවා. අපේ යසිරි අමරගෝන් මාත්‍යා ඉදිරිපත් කරපු කාරණාව එතුමාගේ විෂය නිසා, ඉතිහාසඥයෙක් නිසා, එතුමාගේ ඉතිහාසය පිළිබඳව තියෙන දැනුම නිසා ඒ වෙනස දැනෙනවා. අපට ඉතින් ඒ අවබෝධය නැති නිසා අපට ඒක තරම් ලොකුවට දැනුනේ නැතත් එවැනි විෂයන්ගේ තියෙන අර නිශ්චිතභාවය පිළිබඳ ප්‍රශ්නයක් විෂයන් තුළ ඊට නෛසර්ගිකව තියෙන බව අප පිළිගන්නවා. එය යම් ආකාරයක සම්මුතියකින් නිර්මාණය කරගත යුත්තක් බවත් අප වටහා ගැනීම ඉතා වැදගත්. එක කාලයක ඉතිහාසය පිළිබඳව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ඉතිහාස ග්‍රන්ථයක් නිර්මාණය කළා. ඒ ග්‍රන්ථය නිර්මාණය කරන කාලේ කිසියම් සම්මුතියකින් ඉඳලා තමයි ඒ කාර්ය කළේ. නමුත් පහුකාලීනව විවිධ විෂයමාලා වෙනස් වෙනකොට විවිධ විෂයන් විවිධ ආකාරයේ කරුණු මේ ඉතිහාස කොටසට ඇතුළත් වෙන බව තම පිළිගන්නවා. ඒ වගේම මේ භාෂාව සම්බන්ධයෙන් උත් වෙන දේවල් සිද්ධ වෙලා තියෙනවා. 1968 අවුරුද්දේ සම්මත සිංහල කමිටු වාර්තාවේ සිංහල භාෂාව පිළිබඳව කියපු කාරණා බරපතල විදිහට වෙනස් කළා. 1987 දී සිංහල ලේකන් රීතිය ලියනකොට ජාතික අධ්‍යාපන ආයතනයේ බරපතල විදිහට භාෂාව වෙනස් කිරීම කරා. ඒ වගේ එවැනි කරුණුත් ඇත්තටම තියෙනවා. ඔබතුමා මතු කරපු කාරණාව ඉතා වැදගත් කියලා මම හිතනවා. අපේ හැරිස් පදිරිය මෙතුමාට ඒ සම්බන්ධයෙන් උත් යම් අදහසක් කියන්න ඇති. අපි ඇත්තටම යෝජනා කරේ මේ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මේ අධ්‍යාපනය සම්බන්ධයෙන්, ඉතිහාසය සහ සියල්ලම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඉතිහාසය සහ විශේෂයෙන්ම ඔයගේ මතභේදයට දක්වන භාෂා සාහිත්‍ය සම්බන්ධයෙන් ඒ අදාළ විද්වතුන් සම්බන්ධ කරගෙන ජාතික ප්‍රතිපත්තියක් හදන්න. ඒ ප්‍රතිපත්තිය රජයන් අනුව දේශපාලන පක්ෂ හෝ වෙනත් බලයට පත්වන අය හෝ විදේශීය න්‍යාය පත්‍රවලට අනුව වෙනස් නොවන විදිය නොවන විදියට ඒක තමයි ඇත්තරම අපේ මූලික යෝජනාව. ඇත්තරම මේ අපි හිතුවේ ජාතික ප්‍රතිපත්තියක් විදිහට ඒ යෝජනාව ඉදිරිපත් කරන්න මේ එක එක රජයන් හෝ වෙනත් විදේශීය බලපෑම් වලින් වෙනස් නොවන විදිහට ඉතිහාසයේ භාෂාව සාහිත්‍ය සහ ඒ සම්බන්ධ විශේෂයෙන් මතභේදයට ලක් විය හැකි කරුණු සම්බන්ධයෙන් වෙනස් නොවන ප්‍රතිපත්තියක් හදන්න ඒක අලුතෙන් දේවල් එකතු වෙනවා මිසක අලුත් දේවල් පරණ දේවල් වෙනස් කරන්න බැරි විදිහටත් මම හිතන්නේ ඒක තමයි අපි යෝජනා කරමින් ඉන්නේ. ඒක නිසා අපි හිතුවේ මේක දැන් ඉදිරි පියවර වල යද්දී ඔබතුමා අදහස් කළ ඒ යෝජනාව අනුව ජාතික ප්‍රතිපත්තියක් විදිහට මේ වෙනස් වෙන්න වීමේ ප්‍රවණතාවයේ තියෙන දේවල් ගැන විශේෂ අවධානය යොමු කරන්න. එතනදී පුළුල් විද්වත් කතිකාවක් අවශ්‍ය වෙනවා මම හිතන්නේ සම්මුතියකට එන්න නේද? ඡන්දයට වැඩ කරපු මිනිස්සු මේවට රිංගලා මේ දේශපාලන බලපෑම් කරනවා. මතිමතාන්තර ඉදිරිපත් කරන එක හොඳ නැහැ. ඒක විද්වතුන්ගේ වැඩක්. මේ ඊට පස්සේ ඒගොල්ලෝ මේ සමහරු මේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ හුඟක් පරිපාලන තනතුරු ඉල්ලනවා. මට දේශපාලන අසාධාරණකම් වුණා කියලා ඒවයින් හරි හානි වෙනවා අධ්‍යාපන ශේෂ්ත්‍රයට. ඇත්තට මේ අවුරුදු කීපෙත් ඒකම තමයි වුණේ. ව්‍යාත්මක කියලා හදපු අය ගොඩක් අය අපි අත්දැකීම අනුව නම් අපි සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ අය බොහෝ ඉහළම තනතුරු වලින් කෙලවර වුණා. ඊට පස්සේ ඒ කියමු දේවල් ක්‍රියාත්මක වුණේ. ඔව් ඇත්තටම මේ වෛද්‍ය හරිස් පත්‍රණ මහත්මයින් මේ මට හිතෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි යෝජනාවක් දැන් වෙනස් කරන්න තියෙනවා. අපි අධ්‍යාපන වෙනස් කරන්න යන්නේ, වෙනස් නොවන විදිහට වෙනස් කරන්න යනවා. උත්සාහයක් මේ කරන්නේ. එතකොට මේ හැම තැනම හිර වෙන තැනක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා අපි වෙනස් කරන්න හැදුවට ඕක ආයි වෙනස් වෙනවා. එතකොට දැන් අපි උපක්‍රමයක් තාම අපි නිර්මාණය කරන්න ඕනේ, සූක්ෂම ක්‍රමයක් නිර්මාණය කරන්න ඕනේ.
කොහොමද අපි ප්‍රතිසංස්කරණයක් කරන්නේ නිවැරදි ප්‍රතිසංස්කරණයක් කරන්නේ කි ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා ඔබතුමාට තේරෙනවද මම කියන දේ ඒ කියන්නේ දැන් ප්‍රතිසංස්කරණ දෙවෙනි ප්‍රතිසංස්කරණය කරනවා නමුත් දැන් ඕවා කරන වැඩක් නෑ අධ්‍යාපනයේට වේවා සෞඛ්‍යයේට වේවා වෙන හැම එකම ප්‍රතිසංස්කරණ කරනවා කරාට පස්සේ ඊළඟට තප්පර ගානේ පුද්ගලික හේතු බොහොම සිල්ලර වැඩකින් වෙනස් කරනවා එතකොට අපි දැන් කරන්න ඕනේ ওই ප්‍රතිසංස්කරණය කිරීම නිවැරදිව කිරීමේ ප්‍රතිසංස්කරණය වෙනස් කරන්න ඕනේ ඒකේ වඩ අපි ප්‍රවේශයට ගියේ ඔව් දේශපාලන ප්‍රවේශය හරහා ගියේ ඒකයි එහෙම ඔව් ඔව් මං කියන්නේ ඔව් ඒක තමයි නා ඒක ඒක ඊට වඩා වෙන විදියක සියුම් බවක් මට උත්තරයක් නැහැ ඒකට නමුත් අපි වෙනස් වෙන ප්‍රතිසංස්කරණය කිරීමේ උපක්‍රමයේ වෙනස් කර ගන්න වෙනවා කියන එකයි මට හිතෙන්නේ දැන් අර කාලරාමුව පිළිබඳ අපේ බරපතලම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ කාලරාමුව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති මේ තීරණයක් අරන් තියෙනවා විශ්වවිද්‍යාල අවුරුදු 17 දී පටන් ගන්න විදියට. දැන් මේ ප්‍රතිපත්ති මේ තීරණය කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ ඒක සම්මත කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ තමයි ප්‍රශ්නේ එන්නේ. එහෙමනම් කරිකියුලම් කොහොමද වෙනස් කරන්නේ? කොහොමද මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එකක් අනිවාර්යෙන් වෙනවනේ? එතන ඉඳලා මේ මේ මොන අවුරුද්දේ ඔය ලෙවල් කොච්චර අවුරුදු මාස කීයක් අඩු කරනවද? ඔය ලෙවල් කොච්චර අඩු කරනවද? කොච්චර ඉස්සරහට ගේනවද? කරිකියුලම් මේ කොච්චර අඩු කරනවද කියලා අන්නේ අභියෝගය තමයි දැන් තියෙන්නේ. සහ මේක අනුමත කරව ගන්න එක. කැබිනට් අනුමැතිය ලැබුණු පමණින් සියල්ලම කෙරෙන්නේ නැහැනේ. ඉතින් අන්නේ ඒ ඒක සඳහා තමයි අපි දැන් ඇත්තටම උත්සාහයක් දරන්නේ ඉතුරු පියවර සාර්ථක කරගන්න විදිය. ඊට පස්සේ ඒක රටේ නීතියක් වුණාට පස්සේ කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ මොන විදේශීය අපිටම බැංකුවකින් උදව් දීලා කට්ටියක් එනවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් අයගෙන් යම් කිසි බලපෑමක් ආවත් රටේ නීතිය වුණාට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්නවනේ ඉතින් ඒක නිසා තමයි අපි ඒ ප්‍රවේශයට ගියේ මොකද අර පරණ සම්ප්‍රදායික තියෙන මුදල් මත එන මේ ලෝක බැංකුව හරහා එන මූල්‍ය අරමුදල හරහා එන ඒවා අසාර්ථක වුණු නිසා ලේසියෙන්ම කරන්න පුළුවන් දේ කාලරාමුව නිවැරදි කරන්න යම් කිසි ප්‍රතිපත්ති තීරණයක් ගන්න එක. ඊට පස්සේ ඒකට අදාළ විදිහට කරිකියුලම් එක වෙනස් කරන්න ඕ ලෙවල් 9 පන්තියට ඒ ලෙවල් 11 පන්තියට සහ ඒ වයස් පරිතරය ලෝකයේ අනිත් රටවලට සමගාමීව යන විදිහට සමාන්තරව ගේන තැනට එන විදිහට ඉතුරු ටික ඇතුළු මට්ටමින් නිලධාරි මට්ටමින් කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් තියෙනවා මොකද මේක නීතිගත වුණාට පස්සේ. ඒ අවස්ථේට ඒ පීරියඩ් එකේ ට්‍රාන්සිෂන් පීරියඩ් එකේ තමයි අපි දැන් ඉන්නේ. ඇත්තටම මට හිතෙන්නේ ඔබ ඔය යෝජනාව හරිම වැදගත්. නමුත් ඔය යෝජනාව වැදගත් හරි නිවැරදි යෝජනාව නිවැරදිව ක්‍රියාත්මක කිරීමට නම් අපි මේ ඒක නිවැරදිව ක්‍රියාත්මක කරවන්න ඕනේ. ඒතකොට ඉස්සෙල්ලා මට හිතෙන්නේ උතන අවබෝධ ප්‍රශ්නේ තමයි මේ අවබෝධය කියන්නේ අපේ පළවෙනිම ගුරුවරුන්ගේ තීන්දුව වලට ගැනීමේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. දැන් හරියට දැන් ඔබතුමාලා එක්කවෙල කමිටු අර මොකක් හරි කමිටුවකින් ඔගොල්ලෝ මේ ප්‍රෙසර් ගෲප් එකක් විදියට ඉදිරිපත් කරනවා. එතකොට ඒක අර මේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය එකගතාවය හදාගෙන ඕක නීතිමය බවට පත් කරනවා කියලා හිතමුකෝ. වෙන බාධක වෙන්නේ නැතුව. එතකොට එහෙම වුණොත් ඒක එක කණ්ඩායමක අදහසක් නේ. අපි ඒක හරි තමයි. ඒක ඔබතුමා කියපු විදියකට ඒක නිවැරදි. එතකොට මම ඒකට කැමති. එතකොට නමුත් වෙන කෙනෙක් ඕක දන්නේ නැහැ. එතකොට ඒක පාටම මේක නීතියක් විදියට ආව ගමම්ම ඊට පස්සේ ඩග්ගාල ප්‍රතිරෝධයක් මතු වෙනවා. එන්නේ ඒ ප්‍රතිරෝධයෙන් මතු නොවෙන්න උපායක් නිර්මාණය කරන්න ඕනේ. ඒ උපාය තමයි ඇත්තටම උපාය වගේ මේක සාධනීය වෙන්න ඒක අඩුපාඩු තියෙනත් පුළුවන්. එන්නේ එතකොට ඒක වෙන්න පුළුල් සංවාදයක් අධ්‍යාපන ශාස්ත්‍රයේ කෙරෙහි අවංක පුළුල් සංවාදයක් හදා ගන්න ඕනේ. ඒතකොට අවංක පුළුල් සංවාදය ඇති නොවෙන්න විවිධ බාධක තියෙන්න පුළුවන්. නමුත් යන්නේ එතකොට ඒ බාධක හඳුනගෙන වඩාත් නිවැරදි පුළුල් සංවාදයක් වඩාත් නිවැරදි පුළුල් සංවාදයක් මේ හැමදාමත් අපි මෙතන මඩගොහුරේ ඉන්නවද නැත්නම් මේකෙන් පුළුවන් විදිහකට අර පහනක් පත්තු කරගෙන අඳුරෙන් එළියට යනවද කියන තැනට පුළුල් සංවාදයක් ඇති කිරී කලේ නැත්නම් ඒ යහපත් ඔය කියන යෝජනාව ඒ යහපත් යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී යහපත් වෙන්නේ නැහැ. ඕක තමයි වෙන්නේ. යහපත් දේ අයහපත් වෙනවා. ඔව් ඒක තමයි අපි අනිත් විද්වතුන් ඔක්කොටම මේ සම්බන්ධ දැනුවත් වීම කරන්න. එතකොට සහ විශේෂයෙන් පොදු ජනතාවට දෙමව්පියන්ට දැනුවත් වීම කරලා ඒ සංවාදයේ එක ඉල්ලීමක් විදියටත් එන විදියටත් පුළුවන්. විද්වත් මට්ටමෙත් පුළුවන්. ඒ කියන්නේ ජනතාවගේ හඬක් එනකොට රජයකට මේක කරන්න වෙනවා. විද්වතුන් හරහාත් මේක එනකොට
ඒ සම්බන්ධයෙන් පුළුල් මැදිහත් වීමක් කරන්න සිද්ධ වෙනවා නේ. ඒතකොට මේ දෙකම නිසා තමයි අපි මේ සාකච්ඡාව උනත් ඇත්තටම මේ විදිහට කරගෙන යන්නේ. මේක අනිත් අයට දැනුවත් කරලා අනිකුත් විද්වතුන් සංවිධාන එකතු කරගන්න තමයි අපිට ඕනේ. දැන් විද්වතුන් කිව්වම මම විශේෂයෙන්ම කියනවා ගුරුවරුන් ඕනේ කියන එක. ගුරුවරු විද්වතුන් විදියට අපි ගුරුවරුන් වශයෙන් අපි වෘත්තිකයන්ගේ සංගමයටවත් ගන්නෙ නැහැ. ඔව් ඇත්තටම අපි සාකච්ඡාවක් කරා මේ විශේෂයෙන්ම අධ්‍යාපන විද්‍යාපීඨවල කාතිකාචාර්යවරුන් සමග මේ දවස්වල අපි වැඩ කරගෙන යනවා එයාට අර උපාධි දීම සම්බන්ධයෙන්. ඔව් දැන් එතනදීත් අපි ගුරුවරුන් ගන්න ගුරුවරුන් නැහැනේ. ඒතකොට ඒගොල්ලොත් ගන්නේ වෙන ස්ටේට් එක. ගුරුවරු විදියට හිටපු අය තමයි කාතිකාචාර්යවරුලා තියෙන්නේ. ඔය ඔක්කොටම අමතක වෙනවා එතනින් ගියාට පස්සේ. ගුරුවරු විදියට කියන්නත් ලැජ්ජයි අත්තටම. ඒක එතන මම එහෙම කිව්වට මම එහෙම කියන්නේ යම්කිසි ආත්ම ශක්තියක් ඇතුව. නමුත් බොහෝ දෙනෙක් එහෙම වෙන්නේ නැහැ. ඒකෙන් හින්දා ඒ පීඩනයට පත්වෙච්ච හින්දා තමයි ගුරුවරු අනුන්ගේ අතවැසි වෙන වැරදි විදියට පාවිච්චි වෙන්නේ ඒ අත විගලිතභාවයේ හින්දා. අද යන්නේ එතකොට මාක්ස්ගේ ওই විගලිතභාවය ඔන්න උතන්දි තමයි ඒගොල්ලෝ ওই මාක්ස්වාදී කට්ටිය පාවිච්චි වෙන්නේ අත්තටම. ඔව් ඔව්. අපිට බැරිද ගුරුවරුන්ගේ මේ වෘත්තිය දැන් අපිට මෙහෙමයි ඕනම වෘත්තියක වෘත්තිය සමිති තියෙනවා වෘත්තිය අයිතිවාසිකමෙන් සටන් කරන සහ වෘත්තිය සංවිධාන තියෙනවා. ඒතර වෘත්තිය සංවිධාන කියන එක දේශපාලන හෝ වෘත්තිය සමිතියක් නෙමෙයි. ඒ විදිහට මේකන විවෘතව සංවාද මොකද වෘත්තිය සමිති එක කතා කරන්න ගියාම අපි දන්නවා ගුරු වෘත්තිය සමිති 30 ගානක් කොහෙද තියෙනවා. ඒ විවිධ මතවාද තියෙනවා ඒකලගේ විවිධ න්‍යාය පත්‍ර තියෙනවා. සමහර විට අපි ඒ අය එක්කත් මේක යම් මට්ටමකට කතා කරන්න ඕනේ. නමුත් නමුත් අපි ගුරුවරුන්ගේ නැද්ද වෘත්තීය මට්ටමේ සංවිධානයක් අපිට මේ ගැන කතා කරන්න ප්‍රොෆෙෂනල් බොඩි එකක්. ඔව් නෑ එහෙම බොඩි එකක් නැහැ. ඔව් ඒක තමයි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපිට අනිවාර්යයෙන්ම යන්නේ වෘත්තීය සමිතියකනේ. දැනට ඒ වෘත්තීය සමිතිය ඔස්සේ වෘත්තීය සමිතියට තේරුම් කරලා දෙන්න ඕනේ ඇත්තටම මේ අපි මේ මේක අරිටර මේක ඕගොල්ලන් වෙනුවෙනුත් කරන වැඩක්. නැතුව මේක පිටස්තර වැඩක් නෙමෙයි ආන්ඩ්‍රේ ගේම් එකක් නෙමෙයි. මේක මේක අර වෘත්තීය සමිතියේ එක වෘත්තීය අයිතිවාසිකම් ගන්න දිනා ගැනීම එක ධාරාවකුයි වෘත්තීය සංවර්ධනය කිරීම ධාරාවෙන් බැහැර වෙන්න බෑ ඒගොල්ලන්. ඒගොල්ලෝ නමුත් ඒකට ක්‍රියාත්මක වෙනවා අඩුයි. නමුත් ඒගොල්ලන්ට කියන්න පුළුවන් මේ ධාරාවේද ඔයගොල්ලන්ගේ මේ යුතුකම තමයි මේක කරන්න කියන එක. එතකොට අපේ පළවෙනි දේ තමයි වෘත්තීය සමිතියට ගිය හැටිය මෙයා වෘත්තිය නිදහස් කරනවා. වෘත්තිය නිදහස් කරාම ඔය ඕක තමයි හැමෝටම ඕන කරලා තියෙන්නේ. ඉස්කෝල පීරියඩ් එකෙන් අයින් කරන එක තමයි සිහිනේ. එතකොට එක්ක මේ සහකාර විදුහල්පති කෙනෙක් වෙන්න නැත්නම් විදුහල්පති කෙනෙක් වෙන්න නැත්නම් අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න ඒකෙන් අයින් වෙන්න තමයි ඔක්කොගේම සිහිනේ. ඇත්තටම කියනවා. එතකොට මේ වෘත්තීය සමිති නායකයෙක් වුණ හැටිය මෙයා වෘත්තියෙන් අයින් වෙනවා. නමුත් වෙන වෘත්තියෙන්ගේ වෘත්තීය සමිති වල ඉන්න අය තමයි හොඳම වෘත්තිකයෝ. මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. ඒක විවෘතව කතා වෙන්නේ නැතිකමක් තියෙනවා. එතකොට ඇත්තටම ඒගොල්ලන්ට ඒගොල්ලොත් එක සංකරේ නැත්තම් අවුලකුත් වෙනවා. ඒක ඉතාමත් සිවුම් ආකාරයෙන් කරලා පොදු ගුරුවරුන් සමග සාකච්ඡාවකට පුළුල් සාකච්ඡාවක් වෙන්න ඕනේ. ඇත්තටම විද්‍යාපීඨයත් බලන්නේ එක මේ ඒගොල්ලන්ගේ තියෙන සිහිනේ තියෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බවට පත් වෙන එක ගන්න ඉච්චරයි. ඉනිමගේ ඉහළට යන ඊළඟට ඉනිමට පයින් යන. ඕක තමයි අපේ අධ්‍යාපනයේ අරමුණ. ඇත්තටම දැන් තියෙන්නේ ඔක්කොම මේක විහිළුවක්. ලංකාවේ තමයි හොඳම ඉස්කෝල වань. ඒ කට්ටියම ඕස්ට්‍රේලියාවට දැම්මොත් ඉන්නේ ඕස්ට්‍රේලියාව ඕන කාන්තාරක ඉස්කෝලයක් බාර ගන්න. ඕක තමයි කතන්දරේ. එතකොට ඔක්කොමයි ලස්සන නීති රීති රකින්න. මේ කායිරෙන් පරින්න තැකිලෙන මිනිස්සු. ඒ ගියාට පස්සේ හොඳට ඉන්න. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ අය හරියට ඉගෙන ගන්නව බොරුවට. එතකොට අද ලංකාවේ තියෙන අධ්‍යාපනයේ වඩාත්ම සාර්ථකම විෂයමාලාව මොකක්ද? නාට්‍ය ආරංක කලා. හොඳට රඟපාන්න දන්නවා ඉගෙන ගත්තේ නැතුමයි. ඕක තමයි අද පාසලෙන් ඉගෙන ගන්න. ඒක තමයි වැඩේ. අපේ පාසල ආරම්භ වෙන්නේ කොහෙන්ද? මුල් පෙර පාසල. පෙර පාසල. අවසාන පාසල මොකක්ද? අවසාන පාසල රියදුරු පාසල. ඕක තමයි කතන්දර. රියදුරු පාසලෙන් ගන්න නැටි දන්නවනේ. ඕනේ කියලා. අන්තිමට හොඳ රියදුරෙකුත් නෙමෙයි. එතන ගහලා බැනලා වගේ නුගන්නන්නේ ගියරක දාගෙන නැකයි අර කැම එක අමුතු රැඳපාරු විදියට. ඒ රළු බවනේ තියෙන්නේ. මහලොකු රෝණ එක්කෙනෙක් ඉගෙන ගන්න. ඉගාට. නමුත් එතන කොහොම හරි ලයිසන් එකක් වෙනවා බෞද්ධරයකට. මේ 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 පගව දීලා හරි. අන්තිමට. ඒකට ඔක්කොම ටික ලර්නර්ස් එකට දෙන කට්ටිය ඔක්කොම ලයිසන් එකක්. කොයි විදියකින්. නමුත් දැන් අපේ අවුට්පුට් එක ගත්තොත් එහෙම වෙන්නේ නැහැ. මේ එතකොට ඕක තමයි අපේ කතන්දරේ.
ඇත්තටම ඉතා හොඳ සංවාදයක් අපේ සහභාගී වූවතුන් සහ අපේ විශේෂ වෛද්‍ය හරිස් පත්‍රිකේ මැතිතුමා සමග මේ ඇති වුණා. මේ සංවාදයේ ඉතාම ඉස්සරහට ගෙන යා යුතු බොහෝ මූලාශ්‍රයන් සහිත එකක් බව අපට පේනවා. ඒ නිසා මේ අධ්‍යාපනය පිළිබඳව විය යුතු වෙනස්කම් පිළිබඳ කතාව මෙතනින් හමාර කළ යුතු එකක් කියලා අපට හිතෙන්නේ. මේක ඉතා දීර්ඝව ඉදිරියට සාකච්ඡා කළ යුතු ඒ වගේම විශේෂයෙන් විශේෂයට කරුණු විශේෂඥයන් හරහා සංවාදයට ලක් කළ යුතු සාකච්ඡාවට ලක් කළ යුතු ඒ අන්තර්ගතය කවරාකාර විදිහද ඒ සංයුතිය කවරාකාර විදිහද මේ කාරණා සම්බන්ධයෙන් පවා ගැඹුරට සාකච්ඡා කළ යුතු කාරණයක් බව පේනවා. ඒ වගේම එතනදී විශේෂයෙන්ම අපේ අනාගතය දරුවන්ගේ අනාගතය අපේ රටේ අනාගතය ජාතිය අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක කාරණයක් හැටියට අධ්‍යාපනයේ තියෙන තාක් අපට එය සරල කොට සලකන්න බෑ. ඒ නිසා අපට ඉදිරි සාකච්ඡාවලදී මේ හා සම්බන්ධව විවිධ විෂයන් සම්බන්ධයෙන් පහ වගේම ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මේ කාරණා සම්බන්ධයෙන්ුත් දීර්ඝව සාකච්ඡා කළ යුතුයි අප විශ්වාස කරනවා. ඒ වගේ අවස්ථාවන්වලදී ඔබ හැම දෙනා විවිධ මුහුණුවරකින් විවිධ ස්වරූප වලින් විවිධ කෝණයන්ගෙන් මේ විෂයට සම්බන්ධ වෙන ආකාරය ගැන අපට තියෙන ප්‍රසාදයක් ප්‍රමුඛ කරගනිමින් අප ඉදිරියේදී එවැනි සංවාදය ආරම්භ කරන්න සාකච්ඡාවන් ආරම්භ කරන්න ඒ වගේ මේ සාකච්ඡාවන් කුදු සාකච්ඡා සීමාවෙන් එහාට ගිහිල්ලා සමාජගත කිරීමේ කාර්යයක් ඒ වගේම ජනගත කිරීමේ කාර්යයක් සඳහා කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවට සහභාගී වීමෙන් විශේෂඥ වෛද්‍ය හරිස් පතිරගේ මැතිතුමා ලොකු සේවයක් ඉතා දෙවන්ත බුණ කර්මයක් කළා කියලා මම විශ්වාස කරනවා අපේ රට වෙනුවෙන්. ඒ කාර්යයට එතුමාට ප්‍රණාමය පළ කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී වැඩි පිරිසක් සහභාගී නොවුනත් ඒ අඩු පිරිස ඇතුලේ ඉතා හොඳ ගුණාත්මක ප්‍රමාණාත්මක කෙසේ වෙතත් ගුණාත්මක ඉතා හොඳ සංවාදයක් නිර්මාණය කිරීමට දායක වීම සම්බන්ධයෙන් වලින් හැම දෙනාටත් ඉතාම ස්තුතිවන්ත වෙමින් අද අපේ වැඩසටහන මෙයින් අමාර කරනවා. ඔබ හැම දෙනාටම ස්තුතියි.